කවුද මේ නිමද? එයා ලොක්කෙක්ද? කවුරු ඉදිරිපත් වුණාද? මම තමයි ලොක්කා කියලා. ඩයස්පෝරා අපි අඳුරන්නේ නෑ ඔබ. මං ගෙන කියලා හොයලා බලන්නකෝ මේ රටවල. මේ සංවිධාන 6 තහනම් ඉවත් කරගත්තේ ඔබ. අතුම වෙන කවුද? ඒගොල්ලෝ LDT ද? නෑ මම ඉතින් අපේ කට්ටිය කියන්නේ. අවුරුදු දෙක කිසිම ණය නැතුව කොහොමද දෙමළ මිනිස්සු යුද්ධය කරේ? ඒ ඩයස්පෝරා එකම තමයි අරගලයට ෆන් කළේ. දැන් තෙල් ප්‍රශ්න තියෙනවද? ගෑස් ප්‍රශ්න තියෙනවද? අරගලයට ෆන් කරපු එක හොර වැඩක්ද? නෑ ප්‍රශ්නේ නෑ. ප්‍රශ්නේ ඇයි මම අහන්න උත්තර දෙන්නේ නැහැ? ග්‍රවුන්ඩ් ඩීටේල්ස් එක අපි විතරයි නෙවෙයි වෙන වෙන කට්ටියක් ෆන් කරා එක. ඒගොල්ලන්ට බෝටාබේ එලව ගන්න ඕන වුණා. නේද? ලෝකයේ ගේම් නේ. ලෝකයේ ගේම් ඔයත් ගේම්. PTI ප්‍රිසනර්ස් එකේ හිට අනිද්දා 50ක් අපි ඒගොල්ලෝ රිලීස් කරා. කියන්නේ අර මේ LTT ප්‍රිසනර්ස් ලා. ඇත්තටම ඒගොල්ලෝ රිලීස් කරන්න පුළුවන්. ඒක කවුද පොරොන්දු වුනේ? ආණ්ඩුව කරනවා කියලා තමයි 1 by 1 කරනවා. ඔයා බය වුණා ටිකක්. ඔය මූණ වෙනස් වුණා. කිසිම බයක් නැහැ. LTT එක තහනමත් ඉවත් කරන්න කියලා ඉල්ලුවා. අපි ඉල්ලනවා ඒක. UN General Assembly එක බැලන්ස් කරලා දෙනවද? ලොබි කරලා සොලියුෂන් එක ගමු ඒකට. ඩොලර්ස් ටික ගන්න. ඕන තහනමක් ඉවත් කරන්න. බේත් නැතුව මිනිස්සු මරලා දෙන්නද කියන්නේ? ඕගොල්ලෝ ඩොලර්ස් ගේන සූදානම්ද? අපි ඒ කාලේ ඉඳලා කියන්නේ හම්බුණාද? राजपक्ष ගන්න දෙනිසානේ වාගෙන් අහන්නේ යුරිගේෂන් කිසිම ඇක්ෂන්ස් නැහැ ඒ කොහමද කියන්නේ මේ ඔක්කොම ඩීල් නේ අය අවුරුදු දෙකම ආරෙන් පස්සේ චේන්ජ් එකක් එනෝ නම් කවුද වග කියන්නේ අපි ඉන්වෙස්ට්මන්ට් එක දෙකම ආරෙන් පස්සෙත් අනිල් ඉන්නව නම් හොඳයි කියන එකද කියන්නේ පටකේ දැම්මා පට්පට් ගාලා වික්කා ජාත්‍යන්තර දෙමළ සංවිධාන 6ක තහනම ඉවත්කොට තිබෙනවා ඒ වගේම පුද්ගලයන් 316 ක තහනමත් ගැලවී තිබෙනවා අපි මේ පිළිබඳව කතා බහට ආරාධනා කළේ දෙමළ ඩයස්පෝරා වි ශ්‍රී ලංකාවේ ප්‍රධානී නිමලන් විශ්වනාදන්ට නිමලන් අපි අන්තිමට කරපු වැඩසටහනෙන් පස්සේ ලෝකේ රටවල් කැනඩා නෝවේ මේ වගේ රටවල් ගණනාවකින් මට විවිධය කතා කළා ඕස්ට්‍රේලියා ලන්ඩන් ඔක්කොම අපේ නෑ මම කියන කතාව ඒක නෙමෙයි මම මගෙන් ඇහුවා කතා කරලා මේ කවුද මේ නිමලන් මෙයා ලොක්කෙක්ද ඔයා ඔයාගෙන ඇහුවේ ඔයා ඩයස්පෝරා අපි අඳුරන්නේත් නෑ දන්නේත් නෑ ඇත්තට ඔබ කවුද හරි අවුරුදු දෙකක් අපි ප්‍රෝග්‍රෑම් එක ඔයත් ඒ කරනවනේ කවුරුරි ඉදිරිපත් වුණාද මම තමයි ලොක්කා කියලා ඒක ඇත්ත ඉදිරිපත් වුණේ නෑ නමුත් මම අහන්නේ ඔයා කවුද මට කතා කරලා කට්ටිය ඇහුවා ඔයා කවුද ඩයස්පෝරා අපි අඳුරන්නේ නෑ ඔබව කියලා ඉතින් මං ගැන කියලා හොයලා බලන්නකෝ ඒ රටවල කොහෙන්ද හොයන්න කියන්නේ ෆ්‍රාන්ස් ගිහිල්ලා ඉන්න වාණ්ඩ කියන්නේ ලන්ඩන් ගිහිල්ලා කැනඩා ගිහිල්ලා මම කවුද කියලා මම මේ කාලේ කරපු වැඩ ටිකක් කරලා මේ ආලා බලන්න කියන්නේ දැන් ඔබ මගේ පසුගිය වැඩසටහනේදී කිව්වා පැහැදිලිව දෙමළ ඩයස්පෝරාව මේ අරගලයේ පිටිපස්සේ හිටියා කියලා හරිනේ ඒක අරගලයට ෆන් කළා කියලා ඔබ පිළිගත්ත ඒ සාකච්ඡාවේදී දැමුත් දැන් මේ මේ මෙතර පැහැදිලිව සඳහන් කරලා තියෙනවා සංවිධාන ගණනාවක පොඩ්ඩක් කියන මං කියන්නම් හරියටම නම් වශයෙන් කියනවනම් ඕස්ට්‍රේලියානු දෙමළ කොංග්‍රසයේ ACT බ්‍රිටිෂ් ඇමල් ෆෝරම් ගෝලීය දෙමළ සංසදයේ GTF GTF ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව ද්‍රවිඩ ඊළාම් ජනතා සම්මේලනය කැනේඩියානු දෙමළ කොංග්‍රසය බ්‍රිතාන්‍ය දෙමළ සංසදයේ කියන සංවිධානවල තහනම ඉවත් කරලා තියෙනවා කවුද මේ තහනම ඉවත් කරගන්න කටයුතු කළේ ඉතින් කවුද කියලා මම දැන් පෙන්නලා තියෙනවානේ කවුද ගිය සැරේ දැන් මෙච්චර කාලේ මේක අයින් කරාද නෑ ඔබ කිව් එක ඇත්ත සාකච්ඡාවේදී මට මෙතනදි උත්තරයක් ඕනේ කවුස් ඒ කියන්නේ ඩයස්පෝරාව එක මැදිහත් වුණා අනිවාර්යෙන් ඒතර ගෝඨාභය රාජපක්ෂ තහනම් ඉවත් කරපු නැති තහනම රනිල් වික්‍රමසිංහගේ පාලනයට ඉවත් වෙන්නේ කොහොමද එන්න කියන්නේ කවුද මම ගිහිල්ලා විජේදාස රාජපක්ෂ මිනිස්ටර් ඔෆ් ජස්ටිස් එක හම්බුණා හරි හම්බුණා අපිට තියෙන ගැටලුව ටික අපි එක්ස්ප්ලেইন කරා ඔව් අදත් අපි ගරු කරනවා මේ ගරු විජේදාස රාජපක්ෂයි රනිල් වික්‍රමසිංහ ජනාධිපති ඒ කියන්නේ මේ සංවිධාන 6 තහනම ඉවත් කරගත්තේ ඔබ ඔෆ් කෝස් දෙමළ ඒ කියන්නේ මේ දෙමළ ඩයස්පෝරාවෙන් නැතුව වෙන කවුද ඉන්නේ එතකොට ඒ කියන්නේ විජේදාස රාජපක්ෂ හම්බ වෙලා එතනින් රනිල් වික්‍රමසිංහ මහත්මයාත් හමුණා ඔෆ් කෝස් හම්බ වෙලා තමයි මේ තහනම ඉවත් කරගත්තේ නැත්නම් කොහොමද තහනම ඉවත් කරන්නේ කවුද කරන්නේ එතකොට ගෝඨාභය රාජපක්ෂගේ මේ වකවානුවේ මේක කරගන්න හම්බුනේ නැහැ ඉතින් කොච්චර එක අපි ඉල්ලීම කරා US එකට ගිහලා ඇමරිකාව ගිහලා වෙලාවට මිස්ටර් ඇන්ටොනියෝ කතා කරා දෙමළ ඩයස්පෝරාගේ මිස්ටර් නිවලන් විශ්වනාදන් ඉන්නා යාවගේ ගිහලා හම්බ වෙලා
ट्रांसपोर्टेशन होरेंगे मम उत्तर युद्ध पटांगे මේ ජයවර්ධන කාලයේ ඉඳලා මේක තමයි පටන් ගත්තේ 2000 මේ මොකද මේ ජූලයි වලින් පටන් ගත්තේ මේ 78 වලින් ඉඳලා තමයි මේ පටන් ගත්තේ එතකොට දැන් LTT එකට අවුරුදු 30ක් ෆන් කරපු මේ සංවිධාන ඒ කියන්නේ LTT ට අවුරුදු 30ක් යුද්ධයක් කරන සල්ලි තියෙන එපේ මේ දෙමළ ඩයස්පෝරාවේ මේ තහනම ඉවත් කරපු සංවිධාන වල තමයි දැන් තහනම ඉවත් කරලා තියෙන්නේ ඒක හරිනේ ඔව් එතකොට දැන් LTT එකක් නැහනේ LTT කියන්නේ ඒක පළවෙනි එක අපි නතර කරන්න ඕනේ LTT කියන අර බීනා බෝනි බිල්ලා වගේම දෙමළ මිනිස්සුව කියලා අමාරු වැටෙන්න එපා එතකොට දැන් LTT one of the part හරි එතකොට දැන් අවුරුදු 30ක් යුද්ධයට ෆන් කළේ ඩයස්පෝරා එකට දැන් ඒ වේදම නැහනේ ලෝකේ දන්නවා එතකොට ලොකෝ දන්නවා එතකොට ඒ වේදම නැහනේ එතකොට ඒ ඩයස්පෝරා එකම තමයි මේ ඊයේ පෙරේදා අරගලයට ෆන් කළේ ඔව් ඒක හරිනේ ඒ කියන්නේ ජනතාව විනුගම් ලංකාව තියෙන ප්‍රශ්න ටික දැන් තෙල් ප්‍රශ්න තියෙනවද ගෑස් ප්‍රශ්න තියෙනවද මම එතනට නෙමෙයි ඉස්කෙන්නේ මම කියන්නේ ඒ LTT එකට ප්ලේන් තමන්ගේ ඕන් ප්ලේන් ඔබ කිව්ව හදාගත්ත නැව් තිබුණා ඈ එතකොට මේ 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 බිස්නස් මේ කරපු ඩයස්පෝරා එකම අරගලයටත් ෆන් කළානේ ඒකනේ ඔබ කිව්වේ හරි එතකොට කවුද ඒකේ මැද හිටියේ අපි දැන් දෙමළ ජනතාව වෙනුවෙන් ඩයස්පෝරා එක වෙනුවෙන් අරගලය සහ ඩයස්පෝරා එක අතරේ මැද හිටියේ ලින්ක් එක ඔබනේ ඔව් ඈ ඔබනේ ඒ කියන්නේ මොනවද රටවල් ෆන් කරපු නෑ ඒතරම මේක රට වෙන මිනිසු අසර වෙන හිටියේ පාරේ ඉඳලා මැරනවා පොලිමේ ඉඳලා මැරනවා මේ ඉස්පිරිතාල වලින් බේත් නෑ ඒක කියන්නේ රට විනාශයක් නෑ මම අහන එකට උත්තර දෙන්න තු කට්ටි පණින්නේ ඇයි ගෑස් එකයි තෙල් එකයි මං ඇහුවේ නෑනේ මිනිස්සු රට පණින්න විනාශ ඒවනේ මම අහන එකට උත්තර දෙන්න තු ඇයි වා මගහරින්නේ හරි ආන්ද මම දැන් දෙපාරක් එකම දේ ඇහුවනේ දැන් මේ තුන්වෙනි පාර අහන්නේ අරගලයට ෆන් කරපු ඩයස්පෝරා එකයි අරගලේ අයයි මැද හිටපු ලින්ක් එක ඔබනේ හරි එතකොට ෆන් කරපු රටවල් මොනවද යුරෝපියන් රටවලින් අපේ මිනිස්සු ඒ කියන්නේ මේක ජාත්‍යන්තර ප්‍රශ්නනේ දැන් අපි ඩෑෂ්පෝරා කියන්නේ කවුද කියලා ඔක තේරුම් ගන්න ඕන දැන් එටත්තරී අපි මේ අයි රනිල් වික්‍රමසිංහ මේ ජනාධිපතිවා මෙච්චර ලස්සනට අපිට මේ මම අහන එකට උත්තර දුන්නා මට ලේසි මම අහන එකට විතර ඉතුරුව පස්සේ අහන්න දැන් ඇයි වට
ප්‍රශ්නයක්ද මම අහන්නේ උත්තර දෙන්නේ නෑ ප්‍රශ්නේ නෑ ප්‍රශ්නේ නෑ ඔයාට ඒක වහන්න ඕනද නෑ හංගන්න ඕනේ නෑනේ හංගන්න ඕනේ නෑ අරගලයට ෆන් කරපු එක හොර වැඩක්ද එහෙම නැද්ද ඉතින් ඇයි මම අහන්න උත්තර දෙන්නේ නැත්තේ අරගල කියන්නේ ජාත්‍යන්තර අපි ලංකාව තියෙන්නේ රටේ ගොඩ දාන්න තියෙන්නේ ප්‍රශ්නයක් මම ඇහුවත් ඔයාගෙන් දැන් අරගලයට ෆන් කරපු ඩයස්පෝරා එකෙන් ඒකේ මැද හිටපු ලින්ක් එක ඔබ හරිද ඒතොර අරගලේ ඔබ මං අහන්න යන්නේ නෑ කාට කාටද සල්ලි දුන්නේ කියලා තොරතුරු ඇතිනේ ඔයා ළඟ තොරතුරු තියෙනවනේ අරගලේ කාටද දුන්නේ කාගේ කවුන්සලටද දැම්මේ ඒ තොරතුරු තියෙනවනේ තියෙනවනේ හරි මම 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 ඇහුවත් උත්තර දෙනවද නම් කියන්න කැමතිද ඒකනේ හැම ටෙක්නික්ස් එක රට වෙනකම මොකද දේවල් අපි කරලා තියෙනවා ඒක ඔයාලට පැහැදිලිනේ ඒ නිසා ඇතුළට කරන්න හැම වෙලේ මම අහන්නේ අරගලේ අයට සල්ලි අරගලේට ෆන් කරපු එක ගැන මම ෆන් කරේ කාටද නම් ඇහුවත් ඔබ කියන්න කැමතිද නෑ නෑ ඒක පර්සනල් එකක් පර්සනල් කියන්න කැමති නෑ හරි නමුත් account details ඔක්කොම තියෙනවා account details එක අපි විතරයි නෙවෙයි වෙන වෙන කට්ටියක් ෆන් කරා ඒකට හරිද මම නමුත් මට වෙන වෙන කට්ටියක් ඩයස්පෝරා සහ ඩයස්පෝරා වි මුස්ලිම් වෙන වෙන මේ සෞදි වලින් ඉඳලා මේ කටාර් වලින් ඉඳලා වෙන වෙන කට්ටිය ඔක්කොම මේ කරලා තමයි මේ රටේ පොඩ්ඩක් ගොඩ දාලා තියෙන්නේ ආ ඒ කියන්නේ මේ අරගලයටම අරග ඒ කියන්නේ ඔය මේ ගලු ගෝල්ෆේස් අරගලයට ගෝල්ෆේස් එකට ඒ කියන්නේ මේ සෞදි කටාර් වලින් උත් ෆන් කළා ආ හා ෆන් කරලා තමයි මේක වෙන දිනේ ඇයි කියුවොත් මේක දැන් ඕගොල්ලෝ අරගල ඉද දැන් මේ ගරු ගෝඩාබේ ජනතුමා මේව ගිහිල්ලා අද කොමරි රට දුවනවා අරගලයට ෆන් කරලා දැන් ඕක එතකොට ඒ කියන්නේ පැහැදිලිව ගෝඨාභය මේ රටින් එළෙව්වේ ඩයස්පෝරා එක ඒක පැහැදිලිනේ නෑ එහෙම නෙමෙයිද නෑ මේ අපිට කවුරුත් එළවන්න ඕන නෑ ඔබ මගේ පළවෙනි ඒක වෙනස් කරන්න එපා තාම මාසයකට වඩා නෑ වෙනස් කරන්න ඕන වෙනස් කරන්න ඔබම කිව්වා අපි තමයි ගෝඨාභය එළෙව්වේ කියලා නෑ රට කියන හොඳ දේවල් කවුරු හරි මේ රට පල්ලයට යනකොට අපි බලාගෙන ඉන්නේ නෑ ඒක කවුරුත් හිටියොත් හරිද අපි මැදවෙත් වෙලා ඇයි කියුවොත් අහිංසක සිංහල මිනිස්සු සිංහල ජෙමන මිනිස්සු ලස්සනට ජීවත් වෙන්න ඕන මම අහන එකට උත්තර දෙන්නේ නැත්තේ ඇයි මේ අරගලයට ෆන් කරලා ගෝඨාභය එළෙව්වේ ඕගල ඔයා කියලා පැහැදිලිව පිළිගත්තනේ අපි විතරයි නෙවෙයි එහෙනම් වෙන කවුද මේක ජාත්‍යන්තර බලයක් කවුද ජාත්‍යන්තර ජාත්‍යන්තර බලය කියන්නේ ඔයගොල්ලෝ දන්නවනේ ජාත්‍යන්තර බලය නෑ මම දන්නේ නෑ ඔයා කියන්නේ අපි විතරයි නෙවෙයි කවුද එහෙනම් අනිත් අය මේ මොකද මේ තියෙන ඉන්ටර්නැෂනල් මේ මොකද මේ ඉන්ටර්නැෂනල් සමහර ජෙන්ටාස් ඒ සමහර මේ රටගෙන හිතන්න මිනිස්සු ඉන්නවනේ. ඔව්. ඉතින් නෑ ඒ ඒ කියන්නේ ගෝඨාභය එළවපු ටීම් එකේ ඩයස්පෝරා එක ඉන්නවා. ඔව්. හරි. ඊළඟට ඔය දැන් ෆන් කරාකුවේ සෞදි කටාහෙම ඒගොල්ලත් ඉන්නවා. ඈ? මොනවද මේ මූවමන්ට්ස් මොනවද? මූවමන්ට්ස් මොකන්නේ? ඒකද අර චේන්ජ් එකේ වෙන්නේ. මිනිස්සු ජීවත් වෙන්න ඕනේ කියලා ලස්සනට. ඒ කියන්නේ ඒගොල්ලන්ට ගෝඨාභය එළව ගන්න ඕන වුණා. නෑ නෑ ගෝඨාභය ඒක තමයි මම ආයිත් කියන්නේ. අපිට ගෝඨාභය එළවන්න ඕන කියලා වුණ නෑ. කවුරුත් ආවොත් රටගෙන දිනු කරන්න ඕන. අපි අද අවුරුදු 20ක් 30ක් චීස් බටර් දාලා මේ රටට ඇවිල්ලා අපි මාංශ වෙනවා. මේ රට ගොඩ දාන්න. චීස් බටර් දාලා කොහෙන්ද දාවේ? නෑ නෑ අපි රටේ ඉඳලා අවුරුදු 20ක් කොහෙද රට? මම ෆ්‍රාන්සියේ ඉන්නේ. ආ ෆ්‍රාන්ස් ඔව් හා ෆ්‍රාන්සියේ ඉදී මම ඉගෙන ගත්තා අපේ ගියා. මම දැන් ආයි ෆ්‍රාන්ස් යන්න බැරිද? ආයි බැරි. වීසා තියනවද? දන්නත් යන්න පුළුවන් මට විනාඩි පාට. විනාඩි පහෙන්? ඔව්. ඒ කියන්නේ වීසා කතේ තියෙනවා. ඔෆ් කෝස්. ටිකට් එක විතරයි ඕනේ. ඔව්. ටිකට් ආරම්භ දුන්නොත් මම යනවා. මං හරන් දෙන්න මොකද ඔයා වගේ බිලියන බිලියනේ කෙනෙක් මගේ ප්‍රෝග්‍රෑම් එකට දැන් අපේ කට්ටිය කොහමද ඉදිරිපත් උන කරානේ ලෙටර්ස් ඒගොල්ලෝ මොනවද කරලා තියෙන්නේ මොනවද ඉල්ලලා තියෙන්නේ කියලා ගරු මේ රයිල් වික්‍රමසිංහට ඒ නිසා ඒගොල්ලෝ දැන් බිස්නස් ක්ලාස් එකකට මට ටිකට් දාලා තියෙන්නේ අපි ගිහිල්ලා ස්ට්‍රක්චරයිස් කරලා අපි ඉන්වෙස්ට්මන්ට් ටික කොහමද වැඩ පටන් ගන්න ඕනේ කියලා දැන් අපි යනවා එතකොට ඔබ රටේ තියෙන පවතින රටේ පොලිටිකල් සිස්ටම් එක අවුල් කරන්න එහෙම නැත්නම් මේ ටැමිල් මූවමන්ට්ස් එක එකතු වෙලා ඩයස්පෝරා එකත් එකතු වෙලා දැන් බලනකොට මේ රටේ පාලක එලවන්නේ ඕගල්ලා මේ රටේ අරගල වලට ෆන් කරන්නේ ඕගල්ලා බලනකොට නිමල මට කෝල් කරලා කිව්ව බොරුවක් නේ නිමලන් ඔයා කවුද ඔයා අපි අඳුරන්නේත් නැහැ කියන එක බොරුවක් නේ ඔයා බලනකොට ලොකු චරිතයක් නේ රටේ රටේ පාලකයෝ වෙනස් කරලා තියෙන්නේ ගෝඨාභය එලවලා තියෙන්නේ ඕගල්ලා අරගලයට ෆන් කරලා තියෙන ඔයා බලන් ඉන්නකොට මම හිතුවට වඩා ලොකු චරිතයක් නේ ඒක තමයි දැන් අපි කියන්නේ මම කිව්වනේ පොඩි බෝතලයකට වතුර දාලා තිබුණොත් සද්දයක් එන්නේ නැහැ ෆුල් වතුර දාලා තිබුණොත් සද්දයක් එන්නේ නැහැ. පොඩ්ඩක් තිබුණොත් තමයි වෙන්නේ. අපි මේ සද්ද දාන්නේ නැහැ. අපි රටගෙන ආදරේ සිංහල මිනිසුත් එක්ක ආදරේ ස්පෙෂලි ඒ නිසා අපි මේ රට දියුණු වෙන්නේ ඕන මේකක් කරනවා. ඒ කියන්නේ ඔයා තනි ක්‍රම රහසිගත චරිතයක්. ඔයාගේ වැඩ ඔක්කොම යටින් ගේම් තියෙන්නේ. නෑ ගේම් නෙවෙයි. දැන් ලෝකයේ ගේම් නේ. ඔව්. ලෝකයේ ගේම්. ලෝකයේ ගේම් ඔයත් ගේම්. නෑ නෑ අපි ගේම් ඕනේ නැහැ. ගේම් දන්නවා. හරිද? දැන් බලන්න කොච්චර කාලේ අපි දැන් ගරු මේ ගෝඨාභය ජනාධිපතිතුමා අපිත් එක්ක කතා කරලා US ගිහිල්ලා UN secretary Mr. Anthony කිව්වා මෙතන Mr. Visual Missionary ඉන්නවා එයාලත් එක්ක කතා කරලා මේක ඩෑෂ්බෝඩ් එකේ කතා කරද්දී ඕගොල්ලෝ ඉන්වෙස්ට්මන්ට් කරනවා Anthony කියන්නේ මේ UN secretary UN secretary general කිව්වානේ ෆොටෝ එක දැක්කනේ ඕගොල්ලෝ මේ ජනාධිපතිතුමා විල අපිත් එක්ක කතා කරාද මම ප්‍රෝග්‍රෑම් තුනකට කියලා තියෙන්නේ
අද ඉතින් කතා කරා. හැබැයි හැබැයි මේ honorable රයිල් වික්‍රමසිංහේ බලන්න ප්‍රෝග්‍රෑම් බලලා අපිට කතා කරලා මේම කරලා මේ minister of justice එකේ කරලා අපි PTI මේ prisoners එකේ හෙට අනිද්දා 50ක් අපි ඒගොල්ලෝ රිලීස් කර අපි රිලීස් කරනවා. ඒගොල්ලෝ මට පොරොන්දු වෙන්න තියෙන්නේ අර ඩෑෂ්බෝඩ් ඇසෝසියේෂන් එක තාණන් ඔක්කොම අයින් කරලා තියෙන්නේ. කවුද 50 කියන්නේ අර මේ LTT prisoners ලා? නෝනා ඒක කේස් වෙච්ච කට්ටියක් ගොඩක් ඒක ෂුවර්ද පොරොන්දුරාද? නීති අනුකූල ඇත්තටම ඒගොල්ලෝ රිලීස් කරන්න පුළුවන්. LTT සැකකරුව 50 දෙනෙක් නිදහස් කරන්න අnder jurisdiction එක කේස් එක අරගෙන එයාලට කොමනර මේ චාන්ස් එක කවුද පොරොන්දුනේ ආණ්ඩුව ඔව් ආණ්ඩුව කරනවා කියලා තමයි 1 by 1 කරනවා කියලා තමයි දැන් අපිට තව මොනවද පොරොන්දුනේ වගේ නෑ ඒ වගේ දැන් ඕගලන්ට පොරොන්දු වෙච්ච දේ හරිනේ දැන් තහනම් ඉවත් කළා දැන් එතකොට දැන් ඒ ඒක දැන් එතකොට තානම් කියන්නේ ලෝකෙ පිටරටවල ඔක්කොම අපි තානම් නෙවෙයි හරිද දැන් ඇමරිකාව තානම්ද නෑ මේ ෆ්‍රාන්ස් ලන්ඩන් ඔක්කොම තානම් නෙවෙයි මෙච්චර කාලේ මේක තානම් කරලා තිබුණේ ලංකාවට එතකොට ඕගල්ලා කිව්වා තුන් පාරක් UN සෙක්‍රටරි ජෙනරල් ඔයාත් එක්ක කතා කරන්න කියලා ගෝඨාභය රාජපක්ෂට කිව්වා ඒක සරේ එයා ඇමරිකා වොෂින්ටන් ගියපු වෙලාව හරි නමුත් ඒක කළේ නැහැ එතකොට මේ කේන්තිය ගෝඨාභය රාජපක්ෂත් එක්ක මේ තිබුණු තරහද ගෝඨාභය එලවන්න රනිල් ගේන්න මේ ඔපරේෂන් එක කවදාත් හරි අපි එහෙම නැහැ අපි ඉස්සරේ කාලේ අපේ මේක තමයි අපි ඉදී හොඳ නායකයෙක් ඇවිල්ලා කවුරු ආවත් හොඳ මිනිස්සු ජනතාව අහිංසකයි මිනිස්සු රැවටෙන්න හොඳ නැහැ හරිද දැන් අද දේශපාලන 225ක් බලන්න පාර්ලිමන්ට් එක කරන්න වැඩි මොකද්ද දැන් ඩොලර් ප්‍රශ්නයක් තියෙනවා දැන් ඔයාලට හරි දැන් රට පොඩ දුවනවානේ දැන් ගෑස් ප්‍රශ්න නැහැ මේක නැහැ දැන් ඔයගලන්ට පුළුවන් නේ අරගල වලට ෆන් කරපු එකේ අපි ඒව නරකද වැරදිද කියන එක නේ ඒක පස්සේ වෙන කොහරි තීරණය කරගත්තා ඕගලන්ට මේ ගෑස් ටික ගේන්න තෙල් ටික ගේන්න දැන් කොහොමද වෙන්නේ අඩු ගානේ අර ළමයින්ට දෙන්න බෙහෙත් ටික නැහැ මේ ළමයින්ට විතරක් නෙමෙයි හොස්පිටල්ස් වල ඕගලන්ට ඒකට මැදිහත් වෙන්න පුළුවන් නේ ඔෆ්කෝ ඔය හෙල්ත් ඩිපාර්ට්මන්ට් එකේ කෝල් කරලා බලන්න කොච්චර ඩොනේෂන්ස් අපි කතා කරලා තියෙනවා එතකොට රාජිත සේනාරත්න කිව්වා අර ඡන්ද 134 පාර්ලිමන්ට් එකේ ජනාධිපති වෙන්න ආපු වෙලාවේ සල්ලි එහෙම හේඋනා කියලා ඒ කියන්නේ කෝටි 10 ගානේ වගේ සමහරුන්ට දුන්නා කියලා එතකොට ඕගලන්ට ඩයස්පෝරා එක ඒකට ෆන් කළාද ඒකට අපි සම්බන්ධතාවය නෙවෙයි ඒක පාර්ලිමන්ට් එක ඇතුලේ තියෙන ප්‍රශ්නය නෑ පාර්ලිමන්ට් ඇතුලේ තමයි උනේ ඡන්දේ ඡන්දේ ඇතුලේ උනාට සල්ලි යන්නේ එළියෙන්නේ වෙන්නේ ඔය බය වුණා ටිකක් ඇයි ඒ මූණ වෙනස් වුණා කිසිම බයක් නෑ ඇයි කිව්වොත් අර ටික වීර්යා වගේ කිව්වා අපි තමයි ෆන් කළේ මෙතන පොඩ්ඩක් ඔය ඇයි ඒ රටගෙන හොඳ දේවල් ඩෙවලොප්මන්ට් මිනිස්සු හොඳ දේවල් කියන්නට තමයි අපි මැදවත් වෙන්නේ හරිද මේ පාර්ලිමන්ට් එක ඇතුලේ කෝටි 10 ඩීල් එකට මේක මේ අර හෝස් බිස්නස් වගේ නෝ අපි යන්නේ එතකොට දැනට තියෙනවා ද්‍රවිඩ ඊලා විමුක්ති කොටි සංවිධානය LTT දෙමළ කොටි සංවිධානය දෙමළ පුනරුත්ථාපන සංවිධානය TRO දෙමළ සම්බන්ධීකරණ කමිටුව TCC ප්‍රංශය ඔන්න ප්‍රංශය වාගේ යන රට ලෝක දෙමළ ව්‍යාපාරයේ WTM දේශ සීමා ඉක්මූ දෙමළ ඊලාම් රාජ්‍ය TGTE මේ වගේ ගොඩක් තියෙනවා මේ සංවිධානත් මේ අසාදු ලේකනට ඇතුළත් සංවිධාන තාම මේගොල්ල ඉවත් කරලා නැහැ ඒ කියන්නේ ලංකාවේ ජාතික තව්හිද් ජමාතේ තිබිලා ඒවා ඔකටයි තියනේ නේ හරි ගයිතියක් නැහැ ඒක ඒකම තියාගත්තු සොඳයි ඒක හරි නමුත් දැන් මේ මම කියපු ඉතුරු ලේස්තුව දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය LTTE දෙමළ කොටි සංවිධානය දෙමළ පුනරුත්ථාපන TRO TCC WTE මේවා සම් බ්ලැක් ලිස්ට් එකේ හැම තියෙනවා ඉවත් කරලා නැහැ ඕගල්ලා මේකත් ඉවත් කරන්න කියලා ඉල්ලනවාද නේ TRO එක ඇතුළට බලන්න කොච්චර දැන් මේ ඒ කාලේ නැව් 12ක් තිබුණා යුද්ධ කාලේ දැන් නැව් 23ක් දුවනවා TRO එකද නෑ නෑ ඩෑෂ්බෝඩ් කොච්චර චාටර්ස් ෆ්ලයිස් තියෙනවා ඒ මිනිස්සු ඔක්කොම හරි කැපැසිටි එක වැඩකට මිනිස්සු මම කියන්නේ මේ බ්ලැක් ලිස්ට් එක ඉවත් කරලා නැති දැන් 6 ඉවත් කරේ මේ මම කිව්ව ඉතුරු අය මේ ඉවත් කරලා නැහනේ මේවත් අහන්න ඉවත් කරන්න කියලාද කියන්නේ නෑ අපි ඉල්ලනවා ඒක නීති අනුකූල මේගොල්ලෝ ඉන්ටර්නැෂනල් මේක හරහා මේ ජස්ටිෆිකේට් කරලා මේ CA මේ රිපෝට් එක හරහා එතකොට ඕගල්ලා දැන් මම කිව්ව මේ මුළු ටෝටල් ලැයිස්තුව ලංකාවට ගෝන්නේ නැහැ කිය මුස්ලිම් සංවිධාන ටෝටල් ලැයිස්තුවම ඕගල්ලෝ ඉල්ලුවට රිලීස් කළේ 6යි එහෙමද 6යි එතකොට LTT එක තහනමත් ඉවත් කරන්න කියලා ඉල්ලුවා. හා හා. ඒතර ඒ නමුත් හම්බුනේ ඕන් LTT නෑ නේද? නෑ හරි. ඒතර LTT නෑ. නමුත් නෑ. මම කියන්නේ දැනට තහනම් සංවිධානය නෑ. ඒක ආව ලංකාව ඇතුළුව. නෑ නෑ. ඒක පොඩ්ඩක් මේක අර LTT එනවා, අලි එනවා, කොටි එනවා කියලා දෙමළ මිනිස්සු ඕගොල්ලෝ වෙන වෙන ඇජෙන්ඩාස් ඉන්ඩියන් රෝ වෙන වෙන ඇජෙන්ඩාස් කියලා ඕගොල්ලෝ දාලා අමාරු වෙටින් දෙපා. ඒ මිනිස්සු නිදාසින් ජීවත් වෙන්න දෙන්න. අපි රටේ ගොඩ දාමු. දැන් මේක ප්‍රශ්න මේක දියුදුත් මේ කවද්ද අපි නිදාස් ජීවත් වෙන්නේ? එතකොට දැන් ඉන්ටර්නැෂනල් ප්‍රෙෂර් එක දැන් UN ජෙනරල් සෙෂන් එකේ නෝ සැප්තැම්බර් වලද. ඒතර අර 46-1 කියන රෙසොලූෂන් එක එන්න තියෙන ලංකාවට විරුද්ධව නේ. ලංකාව සම්බන්ධ. එතකොට දැන් මේ තහනම් ඉවත් කිරීමත් එක්ක ඕගල්ලා ඩයස්පෝරා එක UN ජෙනරල් ඇසෙම්බ්ලි එක බැලන්ස් කරලා දෙනවද ලංකාවට? ඔව් දැන් ඒක බාරගෙන තියෙන්නේ. ජනාධිපති දැන් මේවනේ අපි දැන් ගේට් එක ඕපන් කරලා තියෙන්නේ. රයිට්
ගේට් එක ඕපන් කරලා අපි ඉන්වයිට් කරලා දෙන්නේ. ජනාධිපතිතුමාට හොඳ දේවල් අපි කතා මේ කියලා දෙන්නේ. අපි ලොකුවට ඇප්‍රීෂিয়েට් කරනවා මේ දැන්ට අපිට ඕපන් කරපු ගේට්ලා. ඊළඟ ස්ටෙප් එකට එයාලට මොනවද ඕනද? අපි ඉල්ලන දේවල් අපි ඉල්ලන ඕන දේවල් අපි ඉල්ලන දිනවනේ. ඒ වගේම එයාලට ඕන දේවල් ටිකක් අපිට ඉල්ලන්න කියන්නේ. අපි මේ ලොබි කරලා සොලියුෂන් එකක් ගමු ඒකට. දැන් ඕගල්ලන්ගේ සංවිධාන මේ LTT ඇතුළුව සංවිධාන ගණනාවක ලැයිස්තුවක් ඕගල දුන්නම නිදහස් කළා හයක්. තහනම් ඉවත් කළා. එතකොට හරි. යන් ඉතුරු ඒවත් තහනම් ඉවත් කරගන්න ඕගල ෆයිට් කරනවද? කරගත්තොත් හොඳයිනේ. හොඳයි. හරි. එතකොට දැන් බොනේ ඩොලර්ස් නේ. හරි. දැන් මේ මිනිස්සුන්ට ඔක්කොම තියන්නේ මේ මිනිස්සුගේ බෑක්ග්‍රවුන්ඩ් එක බලන්න කොච්චර ව්‍යාපාරිකයෙක් ඉන්නවා කොච්චර වැඩකත් ඉගෙන ගත්ත බුද්ධිමත් මිනිස්සු ඒ ආයතනෙන් බල ඉන්නවා කියන්නේ. එතකොට ඔයා කියන්නේ ඩොලර්ස් ටික ගන්න ඔය LTT නෙමෙයි ඕන තහනමක් ඉවත් කරන්න මේ සල්ලි කොහෙන් දෙන්නේ බලන්න ඕනේ නැහැ කියන එකනේ. නේ නේ. දැන් මේක මිනිස්සුන්ට කන්න බඩ ගිනි. හරිද ඉස්සර බඩෙන් තියෙන ගිනි එක අයින් කරමු LTT කතාව JP කතාව කවුරුත් හොයලා නැහැ කොහෙන් උනත් කමන්නේ සල්ලි ටික මේ වෙලාවේ අරගෙන මේ මිනිස්සු කන්න දෙමු කියන එක කියන්නේ ඉතින් දැන් මොකද මේ ඉස්සර රට තියෙන මිනිස්සු ජීවත් වෙන ස්පිරිතාල වලින් බේත් නැතුව මිනිස්සු මරලා දෙන්නද කියන්නේ නෑ නේ දැන් මේ රට කවුද අයිතිය දෙන්නේ ජනතාවට 225ට නෙවෙයි අයිතියට හරිද ජනතාවට දෙන්නේ ජනතාව හිටියු තමයි මේ රට රයිට් ඒ නිසා අපි මේක මේ ප්‍රශ්න කියන ඕනේ අපිට. ඒ කියන්නේ මේ වෙලාවේ තියෙන බඩගින්නත් එක්ක LTT ද කොටි ද ISIS ද කතාවක් නෙවෙයි. මේ 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 වෙලාවේ ඩොලර් නේ. LTT not existing නේ. ISIS still existing නේ. ඒකේ අලගේ තව ඇජෙන්ඩාස් තියෙනවා. ඒක ඔයාලගේ ස්ටේට් ඩිපාර්ට්මන්ට් එකේ ඉන්ටෙලිජන්ස් එකේ ඕගොල්ලෝ හරියටම වැඩ කරන්නේ. හරි දැන් මේ දැන් මේ තහනම් ඉවත් කරානේ. දැන් මේ ඕගොල්ලන්ගේ කොන්දේසියක් අනුවනේ ආණ්ඩුව කළේ. දැන් LTT prisoners ලා සිරකරුව 50ක් නිදහස් කරනවා. සංවිධාන හයක් තහනම් ඉවත් කළා. දැන් මොනවද ඒ වෙනුවෙන් ආණ්ඩුවට දෙන්න පොරොන්දු වුනේ? දැන් UN General Assembly එක සැප්තැම්බර් එනවා. ඕගොල්ලෝ ලොබි කරලා ඒක බැලන්ස් කරනවද? ඔව්. ආණ්ඩුවට ජනාධිපතිතුමා අරියටම ස්ට්‍රක්චර් එක අපි ඉල්ලුවොත් නැත්තම් මේ ජනාධිපතිතුමාට කියන්න මම ෆොරින් මිනිස්ටර් කරන්න කියන්න මම කරලා දෙන්නම්. නෑ ඒක විහිළු කතානේ. මම දන්නේ නෑ විහිළුවක් කියලා මං කියන්නේ. ඔයා ෆොරින් මිනිස්ටර් වෙනවා කියන්නේ නැෂනලිස්ට් එකෙන් මේ MP කෙනෙක් වෙන්නත් එපැයි. ඒ මොන්නේ නෑ. අපිට වැඩ පිළිවෙලක් ඕනේ. ජනාධිපතිතුමාට අපි කියන්න ඕනේ නේද? මම මොකටද කියන්නේ? ඕගොල්ලෝ මේ ඇග්‍රීමන්ට් වලට එනකොට මේ කන්ඩිෂන්ස් වලට එනකොට දැන් ඔයා කිව්වනේ විජේදාස රාජපක්ෂ හම්බුණා ඊට පස්සේ ගිහිල්ලා හම්බුණා කියලා කවුද මේ රනිල් වික්‍රමසිංහ මහත්තයව එතකොට හම්බුණාද හම්බෙලා නෙමෙයි රිලීස් කරලා දෙන්නේ හරි එතකොට ඒ හම්බෙනකොට මේ ඇග්‍රීමන්ට් හදා ගන්න ඕනේ ඔයගොල්ලෝ ඒ හදාගත්තේ නැත්තේ හදාගත්තේ කියන්නේ ඒක එයාගේ ඩිමාන්ඩ් නේ දැන් අපේ ඩිමාන්ඩ් එක අපි කියලා දෙන්නේ මෙච්චර එක නෝතර්න් ඊස්ට් එකේ බැංකින් කරා කොහොමද අපි වැඩ පිළිවෙලි තියනවා කියලා දැන් නෝතර්න් ඊස්ට් එක බලන්න 60% තියෙනවා මූද රයිට් මූද වලින් තියන්නේ අපේ මේ නෝතර්න් ඊස්ට් එක ආණ්ඩුකාරතුමා බලන්න මොකද GDP ඒක බලන්න 0 දැන් ඕගල්ලා ඩොලර්ස් ගේන සූදානන්ද ඔව් ඉතින් අපි ඒ කාලේ ඉඳලා කියන්නේ TNA හම්බුණාද සුමන්ද නෑ කියන්නේ සුමන්දිර නම්බුණාද ජනා දැන් ඕගෝ එයා කියනවා එයා ඩෑෂ්බෝඩ් එක කියනවා කියලා පිටිපස්සේ ඩෝරකට ඇවිල්ලා අපිත් එක්ක කතා කරනවා ඒ ඉන්න අපේ කට්ටියත් එක්ක කතා කරනවා එයා ගියානේ ශානික් කෙනෙක් කැනඩාවෙම ගියේ අය ගියා අපි ගාලා එළවුවානේ අපි ඕගලද ගාලා එළුවේ නැතුව සම්පූර්ණ බොරුවක් නේ කරන්නේ මෙතන ඒක ඇජෙන්ඩා එක කියන්නේ ඇයි ඒ කාලේ ඉඳලා යාපනයේ ඉඳලා එළවුවානේ එයා වයාගේ මේ තාත්තා ඉඳලා එළවුවා සුබන්දිරන් එක්ක තියෙන ප්‍රශ්නේ මොකක්ද ඒගොල්ලන්ට ප්‍රශ්නේ කිසිත් මොකද මේකනේ ඇත්ත කියන්න ඕන මිනිස්සු ෆයිට් කරන්නේ ඇයි අයි PTI ප්‍රිසනර්ස් වලින් 13 දෙනයි එයාගේ ත්‍රෙඩ් එක තියෙනවා කියලා අයින්ස් එක අර රීහැබිලිටේෂන් එක ආපු LTT කට්ටිය තමයි මෙයා ඇරස්ට් කරලා තිබුණේ ඒගොල්ලත් මෙනි ඉන්නේ දෙමළ ජනතාව වෙනුවෙන්නේ කවුද මේ සුබන්දිරන්ලා ඒකේ ඇජෙන්ඩාස් ඒක මොකද මොකද ඇජෙන්ඩා මොකද අර කියන්නේ ඒකේ මට දැන් නැහැ ඉතින් ඔයාලගේ 225 ගිහිල්ලා ඕගොල්ලෝගේ ඉන්නේ මේ ඉන්න කට්ටියන ඕගොල්ලෝ ආවා ඔයාලා ඇජෙන්ඩා කියලා කිව්වේ ඒක තමයි පිටිපස්සේ දොරේ කොච්චර කවුද කවුද කතා කරන්නේ කලින් හිටපු മന്ത്രിලා මොකද ඩීල් අරක මේක කියන්නේ ඒක ඕගොල්ලෝ දරගන්න ඕන ඉතින් මීඩියාස් කියුවොත් ඕගොල්ලෝ දරගන්න ඕන අපි මේ අපේ හෑන්ඩ් එක ක්ලියර් හරිද මේ ඒ නිසා රට විනුවම් අපි ආදරේ රයිට් ඒ නිසා දැන් අපි දැන් 225ට ඩොලර්ස් ගේන්නේ මේ මොකක් කරි වැඩපිළි තියනවද පාර්ලිමේන්තු එක එක වචනයක් ඩොලර්ස් ගැන කතා කරනවද අපිට ඒක කතා කරන්න මේ තියන්නේ ඩොලර්ස් අපේ මිනිස්සුන්ට තමයි ඩොලර්ස් තියෙන්නේ එක්කනට ගේන්න ඕනද අපිට දැන් අපිට තියෙන්නේ දැන් ආර්ථික ප්‍රශ්නේ මොකද්ද ආර්ථික ප්‍රශ්නේ තියෙන බඩු ගන්නනේ තියෙන ප්‍රශ්නේ තෙල් ගන්නනේ බෙහෙත් ගන්නනේ ගෑස් ගන්නනේ ප්‍රශ්නේ ඉතින් ඒ ඉන්න ડોක්ටර් ඔයාට මේ කැන්සර් හදුවොත් කැන්සර් ડોක්ටර්ට යන්න ඕන නිකන් ගිහිල්ලා මේ උනාදින්නේ මේ ડોක්ටර් එක යනවද නේද ඒකට මේගොල්ලෝ ඩොලර්ස් ගෙනල්ලා අපි දන්නේ නැහැනේ මේවා ටැමිල් ඩයස්පෝරා එක දැන් වා කිව්වා මේ සල්ලිම තමයි LTT එකත් ෆන් කළේ දැන් LTT එකක් නැහැ ඒතර මේ ඕක මම හිතන්නේ ඒගොල්ලෝ හැම මන්ත්ලිම ෆන් කළානේ LTT එකට ඒතර ඒ සල්ලි දැන් ඉතුරුලා තියෙනවා කිව්වේ නේ නැත්තම් යාළට මේ නැ 23ක් දුනොද තව ඒක තමයි දැන් එතකොට ඒ සල්ලි ෆන් කරනකොට අපි දැන් මනි ලොන්ඩරින් වෙන්න පුළුවන් මේ තියෙන දැන් අපි දන්නේ නැහැ මෙහි තියෙන වරායවල් ගන්න පුළුවන් මේ බිල්ඩින්ග්ස් ගන්න පුළුවන්
රිස්කයක් තියෙනවා තියෙනවා හැබැයි හැබැයි දැන්ට මම ඉදිරිපත් කරන්නම් හැමෝම අපි BOA එක තමයි කරන්නේ ඔෆිෂියලි මම ඊයට ඔය ලෙටර් එක දැම්මනේ මොකද ස්ටැටිස්ටික්ස් කියලා රයිට් ඒ නිසා නීති අනුකූල අන්ඩර් ද ශ්‍රී ලංකන් ලෝ මේ කන්ස්ටිටියුෂන් ලෝ එක කරා තමයි අපි මේන් ඇවිල්ලා ඉන්නේ කොමෙන්නේ BOA තමයි දැන් අපි හිතමු මේ බිල්ඩින් එක මේක ගන්නවා මේ ප්‍රොජෙක්ට් එකට ඉන්වෙස්ට් කරනවා හරි නමුත් සල්ලි අන්තිමට හොයාගෙන 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 යනකොට මේවා එක්කෝ ස්මගල් කරපුවා වෙන්න පුළුවන් ඩයස්පෝරා මේ වෙන කොයි හරි මේ LTT ෆන්ඩ්ස් වෙන්න පුළුවන් දැන් KP ගේ සල්ලි කො ඉතින් KP ඩාන්න ඉතින් නැ මගෙන් අහන්න කියලා මට සම්බන්ධයක් නැහැ KP ත් එක්ක මට මෙහෙම හම්බෙලත් නැහැ KP කවුද ගෙනාවේ KP කවුද අද විනගම් බබා වගේම ඇවිල්ලා බලාගන්නේ නැ KP කො මොකටද ඇයි මුල්ලතිව ඉන්නව ඉන්නව ඔව් ඉතින් මොකටද ඉතින් එයා ටෙරරිස්ම් කියලා මේක මෙච්චර වොන්ටඩ් ක්‍රිමිනල් කියලා අය ඕගොල්ලෝ එයාව තියාගෙන ඉන්නේ කො KP ගේ සල්ලි KP ගේ නැව් තියනවා කිව්වා KP ගේ සල්ලිද කො ඒවා ඉතින් ඔයාලගේ දා ඔයගොල්ලෝගේ කට්ටිය ගත්තනේ ඔයා පහුගිය වැඩස්ථානේදී කිව්වා සල්ලි මේ කට්ටිය හොරකම් කළා මංකොල්ල කෑවා මේ 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 ඒ ෆන්ඩ්ස් ඇත්තට KP KP කෝ දැන් KP KP ඉන්නවා මුල්ල තියෙන එයාගේ ගෙදර කිසි ප්‍රශ්නයක් නැහැ නැතුව ආණ්ඩුවෙන් සල්ලි වලින් හොඳනම කාලා බීලා මේ ගාඩ් එකේ ඉන්නවා ඉතින් මෙච්චර ටෙරරිසම් කරන්න කට්ටිය ඕගොල්ලෝ අපි පිටරට වලින් ඉඳලා සල්ලි ගෙන්නලා මෙචරින් රට ගොඩ දාන්නකොට ඕගොල්ලෝ අපිට නිකන් අනාවසිය මඩ දානවා ඒ වගේම ලොකු බ්ලැක් ලිස්ට් කරපු මේ FBI එක මේ බ්ලැක් ලිස්ට් කරපු එකනේ ඕගොල්ලෝ තියාගෙන ඉන්නවා මම කොහෙද KP කෙනෙක් තියාගෙන ඉන්නේ මම කියන්නේ කොමන් කියන්නේ ආ ඕගොල්ලගේ මට නෙමෙයි නේ මට නෙමෙයි නෑ නෑ ඔයාට නෙමෙයි ඔය කියන්නේ කලින් හිටපු ආණ්ඩුව හා ඉතින් හරි මොකද්ද එතන මොකක් හරි වා කියන්නේ කලින් හිටපු ආණ්ඩුවයි KP අතරේ ඩීල් එකක් ගියා කියලා නේද කොච්චර ඩීල් එයාලගේ නැව් ශෙයා කරගත්තා වෙන වෙනකට ඔක්කොම ගියා ඒ කියන්නේ KP ගේ සල්ලි ටික රාජපක්ෂලා ගත්තා කියලාද කියන්නේ ලෝකේ දන්නවා ඉතින් ඕගොල්ලෝ දන්නේ නැද්ද ආ ගත්තා ලෝකේ දන්නවනේ ඉතින් ඒක නෑ නෑ අපි නම් දන්නේ නැහැ ඇත්ත කියන්න එපා දන්නේ නැති නිසානේ ඔයාගෙන් අහන්නේ ඔව් ඔව් ඒ කියන්නේ මේ KP ගේ KP ළඟ තිබුණු නැව් KP ගේ තිබුණයි කියන තිබුණා කියලා කියන නැව් සල්ලි ඒව රාජපක්ෂලා ගත්තා ඔය ඉතින් එහෙම තමයි ඉතින් කොයි තියවා ඉතින් ඒගොල්ලගේ කේ කේ වෙන පැත්තට දුවනවා ඉතින් ඒ නිසා KP ට දැන් ගාඩ් එක දීලා ආරක්ෂා කරනවා ඒක තේරෙනවනේ ඔයා දැන් අර වොන්ටඩ් කියන මිනිස්සයා දැන් මේ ආරක් VIP ස්ටේටස් දීලා තියෙනවා දැන් තේරෙනවනේ ඒ නිසා අපි කවුරුත් මෙතනින් අර ඕප දූප හොයන්න ආව නැහැ රයිට් දැන් සිම්පල් තියරිනේ ගෝඩ් මේ KP ටගේ අද කිසිම ඇක්ෂන්ස් නැහැනේ ජුරිගේෂන් කිසිම ඇක්ෂන්ස් නැහැ ඒක කොහමද මොකක් කරි තියෙනවනේ එතනින් ඔයාලට ඉතින් ඒ කියන්නේ මේ ඔක්කොම ඩීල් නේ රයිට් ඔයා දැන් ස්ටාර්ටින් පොයින්ට් එකට එන්නේ රයිට් ඒ නිසා අපිට ඩීල් එපා අපි දැන් මේක අර නිකන් අර දැන් ඉන්නේ නැතුව කොටි එනවා අලි එනවා කොටි එනවා කතාව එවස්සමු දැන් මේක මේ ඩෑෂ්බෝඩ් ඇසෝසියේෂන් එකෙන් පිටිපස්සේ ගොඩක් පිරිසක් ඉන්නවා බුද්ධිමත් ශක්තිමත් ඉගෙන ගත්ත කැපැසිටි වෙන මිනිස්සු නෑ මෙහෙමයි නිමල අපි ඉවර කරමු අපිට තෙල් ගෑස් ටික ඕනේ බේට් ටික ඕනේ හැබැයි අපිට රටකුත් ඕනනේ අපි නැෂනල් සිකියුරිටි ජාතික ආරක්ෂාව ගැන මනි ලොන්ඩරින් සල්ලි දෙන්නේ රටට කොහෙන්ද සල්ලි එන්නේ අපේ බැංක account වලට එකපාර සල්ලි පාත් වෙන්න බැහැනේ අපි ඒක ඩික්ලෙයා කරන්න ඕනනේ ඈයි ඩික්ලෙයා කරන්න එක අද බලන්න දැන් ෆ්‍රාන්ස් ඉඳලා ලන්ඩන් ඉඳලා හැම පැත්තටම උන්ඩියල එනවා අද එතනින් අර උන්ඩියල් ට්‍රාන්ස්ෆර් කරන මේ ප්‍රයිවට් කට්ටියනේ කරන්නේ අද ඔයාලට දැන් නම් ජනාධිපතිමාට මම ඉල්ලීම කරා අපේ බ්‍රාන්චස් හරහා අපි රටවල් පාට අපි බ්‍රාන්චස් හරනවා හෝම්ලේ ඩෙමොක්‍රට්ස් කියලා අපිට ඒක ඇතුළට ඕන්නම් අපි ඔයාලට BOC බැංක එක අපි අරලා දෙන්නම් ෆ්‍රී බ්‍රාන්චස් කියලා මොනවද බැංකු වරනෝ නෑ නෑ එහෙනම් බ්‍රාන්චස් නෙවෙයි අපි හෝම්ලේ ඩෙමොක්‍රට් පාට ඔෆිස් එක ආ හරියට ඔෆිස් එක ඒ කියන්නේ ෆ්‍රෙන්ඩ්ලි ඉන්වෙස්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක යනවා සම්පූර්ණ ඉන්නේ 3 මිලියන් ඩෑෂ්බෝඩ් එක අපි නෙට්වර්ක් කරලා තියෙන්නේ ඒ කියන්නේ ඕගල්ලා දැන් ඩයස්පෝරා බ්‍රාන්චස් උත් අරනවාද ලංකාවේ හෝම්ලේ ඩෙමොක්‍රට් පාටි අපි දැන් ශ්‍රී ලංකා ලෝ එක මේසර් ෆන්ඩඩ් බයි ඩයස්පෝරා එහෙම කියන්න පුළුවන් නේ ඩයස්පෝරා එක නෙවෙයි පිටරට ඉන්නේ බුද්ධිමත් ශක්තිමත් ශ්‍රී ලංකාවේ හරි ඩයස්පෝරා කියන වචනේ නෑ නේද ඒ වචනේ හරිනේ නෑ නෑ වචනයක් හරි හැබැයි දැන් ඒ කාලේ මට බයයි ඒ වචනේ වෙන පැත්තට හරව ගන්නයි කියලා නේ හරවන්න කියලා අපි මම මොතු මේක නෑ මේ මේ මම කිසිම බයයක් නෑ ඩයස්පෝරා බ්‍රාන්චස් දාන්න කොහොමද නෑ නේ හරි හරි ඒක ඒක කරනවා ඒ හරහා අපි ෆ්‍රෙන්ඩ්ලි ඉන්වෙස්ට්මන්ට් ටිකක් හදනවා ඒක හරහා දැන් මේක දැන් උන්ඩියල් වලින් සල්ලි කියනවනම් දැන් මම උන්ඩියල් කතාව නැතුව දැන් එකකින් BOC බ්‍රාන්ච් එකක් කරන්න පුළුවන් ලන්ඩන් වලින් ෆ්‍රාන්ස් වලින් ස්විස් වලින් ඒක නෑ නේ ඒක තමයි වැඩ පිළිවෙල දැන් ඒ වැඩත් ආවොත් එදා IMF ප්‍රෙසිඩන්ට් මේ කියන කියපු වගේම ග්ලෝබල් කැල්කියුලේෂන් එකකට අවුවනවානේ ඒ වගේම වැඩපිළි ගොඩක් තියෙනවා ඒ වැඩ ටික ඔක්කොම අපි කියලා දෙන ජනාධිපතිතුමාට ඉතින් එයාගේ අතනේ තියෙන්නේ
මංගිතන විදියට එයා ඔක්කොම පොසිටිව් කතා කරලා කරගෙන යන්නේ කියලා ඇස්ති. හැබැයි අපිට තියෙන ප්‍රශ්න දැන් අවුරුදු දෙකයි මාරෙන්න ඉන්නේ. අවුරුදු දෙකයි මාරන් පස්සේ අපි ඇවිල්ලා ගෙන්නලා ඉන්වෙස්ට් කරනකොට කොමරි රිටර්න් ගන්නකොට තව අවුරුදු පහක් යනවා. ඒ දෙවර දෙකයි මාරෙන් අවුරුදු දෙකයි මාරෙන් පස්සේ චේන්ජ් එකක් එනවනම් කවුද වග කියන්නේ අපි ඉන්වෙස්ට්මන්ට් එක? ආ ඒ කියන්නේ ඔයගොල්ලෝ බලන්නේ අවුරුදු දෙකයි මාරෙන් පස්සේ චේන්ජ් එකක් එන්නේ නැතුව රනිල්බ ඉස්සරහ පහ තියාගන්න. එහෙම නෙවෙයි. එහෙම නෙවෙයි. දැන් අපිට රනිල් ඉන්න ඕන මෙයා ඉන්න ඕන නෙවෙයි. නැත්නම් දැන් ඔයා කිව්වේ අපි ඉන්වෙස්ට්මන්ට් එකට සහතිකයක් නැහැ කියන එකනේ. කෙලින්ම කියන්නේ මොකද්ද? දෙකහමාරෙන් පස්සෙත් රනිල් ඉන්නවනම් හොඳයි කියන එකද කියන්නේ? රනිල් ඉන්න නිසානේ අද මේ තෙල් ප්‍රශ්නේ මේ ප්‍රශ්නේ මිනිස්සු ජීවත් වෙනවා මොකක් කරයි. රයිට්? ඒක ඒක කවුරුත් පිළිගනවනේ අපි. ඒ නිසා අපි ඔක්කොම එකතු වෙලා රටේ කොට දාමු අපි. රයිට්? ඒක ඒක පැත්තට. ඒ කියන්නේ ඕගල්ලන්ගේ මේ ෆන්ඩ්ස් ගේන එකට හරි ඩොලර්ස් ගේන එකට හරි රනිල් මේ අවුරුදු දෙකහමාරෙන් පස්සෙත් ඉන්නවනම් පහසුයි කියන එකයි කියන්නේ. ඔය ඒක ලොජික් නේ. දැන් ඒක ඔයා ඒක ඒක ෆැක්ටරි එක දාගෙන වුණා හදන්නේ ඒක අවුරුදු දෙකක් දෙකක් මර යනවා. ඉතින් රිටර්න් ගන්න පුළුවන් තව අවුරුදු පහක් පස්සේනේ. ඉතින් රිටර්න් ගන්න වෙලාවට මොකරි ආණ්ඩුවක් පෙල්ලලා මේක වුණොත් මොනවද වෙන්නේ අපි ඉන්වෙස්ට්මන්ට් එකට? බොහොමත්ම සුදී අද සාකච්ඡාවට එකතු වෙයි බ්‍රදර් නිමලන් විශ්වනාදන් දෙමළ ඩයස්පෝරා වි ශ්‍රී ලංකාවේ ප්‍රධානියායි. ශ්‍රී ලංකා ඩයස්පෝරා. ඔව් ශ්‍රී ලංකා අපි මෙච්චර කාල පාවිච්චි කරපු වචනේ පාවිච්චි කරන්න නම් ආපෝ අද විතර වෙනස් කරන්න ඕනේ නෑ නේද? දෙමළකෙන් සිංහල ශ්‍රී ලංකන් කියලා ඉතින් ඩෙවලොප්මන්ට් එකක්ද ඒකේම නෑ නේ ඔක්කොම එකයි ශ්‍රී ලංකේ කියනවා රිප්‍රසන්ට් කරන්න ඒක නිසා රටවල් කමක් නෑ නේ ඔනේ මෙච්චර කල් ආපු එකම නේද ඕන්න ඊළඟ එකේදී වාමක් හරි ඇෆිඩවිට් එකක් වගේ දුන්නොත් එහෙම කරගමු හරි බොහොම ස්තුතියි නිමලන් ඩෑස් නිමලන් විශ්වනාදන් සමග අපි සාකච්ඡා කරේ දෙමළ ඩෑස්පෝරාවේ ශ්‍රී ලංකාවේ ප්‍රධානී ඕකේන ශ්‍රී ලංකන් ඩෑස්පෝරාවේ මේ මේ ප්‍රධානී වශයෙන් කියන්න කියලා ප්‍රශ්නයක් නෑ එහෙමත් කියමු ශ්‍රී ලංකාවේ ඩෑස්පෝරාවේ ශ්‍රී ලංකාවේ ප්‍රධානීතුර ගැලපුම්මදි ඒකයි රයිට් රයිට් ඒක ඕගොල්ලෝ කොහොමරි රටේ ගොඩ දාලා මිනිස්සු සතුටින් ඉදියුත් අපිට ඒක ඇති බෙවින් මාන්දෝලනාත්මක අදහස් කරනාවක් නිමලන් ඉදිරිපත් කළේ බෙවින් ස්තුතියි බොහොම ස්තුතියි